බන් මගේනම මනෝච් රසන්ධක මමගන්නන්නේ අර්ථික විද්‍යාව ඔබට පුළුවන් ටවෂන් .ෝර් කේ හර උබට අවශ්‍ය කරන සලු උම්පාඩම් එක සිට දහතුන වසර දක්වා සියලුම විෂයන් වගේ වීඩියෝස් ඒ වගේම පේපස්විියල්ල ඔබට භාවිත කරන්න පුළුවන් මේ වෙබසයිට් එක හරහා හොඳයි දවසමම කතා කරන්නටයන්නේ විශෂ ර්ථකවිද්‍ය ප හඩම ආර්ථික විද්‍යාවට හැඳින්වීමක්. ස ආර්ථික විද්‍යාව මේ ආර්ථික විද්‍යාව ගොඩා පැරණම විෂයක්. මෙ විෂය මූලාරම්භය අපි දකිනවා ඇරටෝට හරහ පැවිණෙනෝ. ස මේ ආර්ථික විද්‍යාවකන වචනත්තේරුම මෙතන දකින ඔබ Greekක්. දෙක් එකෝ මේෝ කියලා කියන්නේ හෝ ඉංලිලවාම හෝ වතකට නොමෝස් කියන්නේ ක් ඔකි නොමිය ඔකි නොමිය කන ග්‍රීක්්ඩ් එකක් තමයි ඔොරිිනල් ක්‍රි්ව් එක තටකි නොමියා ඉංගලිලට අපි ගත්ත හම ඉනොමික් වෙනෝ ග්‍රික් තේරුම තමයි හොකි නොමිය කියන්නේ හවස් හෝල් බනේ්මන් ස ඉංගලි වොලින් හවස් හෝල් මැනේ්මන් අපි සඳහන් කරම ඉකොනොමික්ස් සිංහලෙන් ආර්ථික විද්‍යාව දකොට මේ ආර්ථික විද්‍යාවයි තමත් වැදගත් විෂය සෝ එළඟට අපි දක්කිින් ටෝන මේ ආර්ථික විද්‍යාව කාලෙන් කාලෙ කාලෙන් කාලට විවිධ දර්ශනිකය හර මේ විෂය සංවර්ධනය කරනු ලැබවා. තොට අපි දක්කිනවා ඇල්්‍රට් මාර්ශල් ඔහු ජීවතුන ෙ එක්දදා සට සවි හතර එක්දස් නම සේවිසි හතර කාලය තුළ ඔහු සඳහන් කරනවා එදිනෙදා ව්‍යාපාරික ජීවිතය දී මිනිසුම් කටුතු කරන ආකාරය අධ්‍යයනය කරනු ලබන විෂය. ආර්ථික විද්‍යාව හැටියට තට දක්කිෙනවා මේ කාලය තුළ ආර්ථක විද්‍යාව කියන විශය ක්‍රමානුකූලව සමාජය තුළ ඇතිවෙන්න පටන් ගන්න එනඟට බලමු මේ ආර්ථික විද්‍ය හැදැරීමේ වැදගත්කම ආර්ථික ද්‍යාව හැදෑරීමේ වැදගත්කම මේ ස්ථානයේ මම සඳහන් කරලා තිබෙනවා ආර්ථික විද්‍යාව හැදැරීමේ වැදගත්කම. සෝ රාජ්‍යපාලනයට පදකින රාජ්‍ය පාලනයට ආර්ථික විද්‍යාව වඩාත් අවශ්‍ය විෂයක්. ස එම නිසා දේශපාලනක්චීන්, විවිධ ආණ්ඩුවේ රජීනල ධාරීන්, මේ හැම කෙනෙක්ම ආර්ථික විද්‍යාව ගැන දැනුමක් තිබීම ඉතාමත්ම අතවවශයි. තකට මේ ආර්ථික විද්‍ය වැදගත්ම හැදැරීම වැදගත්කම තමයි රාජ්චි පාලනට ඉතාමත් මහෝපකාරී වෙනවා. ඉළඟ කාරණාව හැටිට අපිට ගන්න පොළුවන් සාර්ථක පුද්ගලයෙක් වෙන්න සමාචයේ අපිට ආර්ථික විද්‍යාවේ දැනුම අයි. ගත්ො ලෝකයේ කාරණ ප්‍රධානකාරණ තුනක් තියෙනෝම්. එකක් තමයි ඒ අපි කම කල්සෙප්ටස් කියලා මුල ධර්ම එකක් තම ආර්ථික විද්‍යාව මුල ධරම. අනනිතක තම මේ වෛද්‍ය විද්‍යාව මුල ධර්ම. අනනිතක තම මේ ඉංජිනේරු විද්‍යාව මුල ධර්ණ මෙන මේ ආර්ථක විද්‍යාවත් වෛදද්‍යත් ඉංචිනේරු විද්‍යාවත් නිසා තමයි මේ අපි කරන කියන හැමදේම ඉසරහට ඉදිරියට අරගෙනෙන්ට පුළුවන් වෙලා තියෙන්නේ. උදාරණයක් හැටියට අද මම ඔබව මන ගැසන්නේ ඉංජිනේරු විද්‍යාවේ අශ්‍යරයක් නිසා. දියුණෝ නිසා. මේ තමයි අද දවසේ ඔබ ම මනගැහැෙන වෙදිය. එක ඉංජිනේරු විද්‍යාවට අයිති දෙයක්. ස වෛද විද්‍යාවට අපි නිරෝගිවඉන්නට. අපට අවශ්‍ය කරන ප්‍රතිකාර ලබා ගන්න නිරෝගය ඉන්නට මේ දේවල් සඳහා වයි විද්‍යවත්්‍යය අවශ්‍යයි. ඒවගේම තමයි මේ කිසිදයක් අපිට ලබාගන්න බැරිවෙන ආර්ථික විද්‍යාව අපිට නැක්ත මේ හැමදේම සම්බන්ධ කරන දේතමා ආර්ථික විද්‍යාව. හොඳයි තකොට සාර්ථකපුද්ගල එක් වෙන්න නම් ආර්ථක විද්‍යාව පිළිබන්ඳ දැනුමක් අපි හැමෝටමතියන ටවනා. රයි. එළඟට බලමු මේ ආර්ථික විද්‍යාව තුළ ආදර්ශ ගොල නැන්වීම කියන මාත්‍රකාව යටතේ ආර්ථික විච්චාල්ලයන්හි හැසිරීම පිළිබඳ දත්ත නිරීක්ෂණය මේ විචාල්ලයන්ගේ දත්ත නිරීක්ෂණය අත්‍යවශ්‍ය කාරණාවක් වෙනවා ඔට විාගෙදී මතක ද බගත යුතු කාර නවත් තමයි විවාාගේදී ප්‍රශ්නය කැසුහොත් ආර්ථික ආදර්ශය ගොල නැගවීම ක බලපාන නේද. මේ ඔස්සේ ඔබට උත්තරලියන්නට පිළිතුරුලියනට පුළුව. ස ආර්ථික විච්චාල්ලයන් හි හැසරීම පිළිබඳ දත්ත නිරීක්ෂණය. මේ නිරීක්ෂණය ඉතාමත්න වැදගත්වේ නමේ දත්ත තොරතුරු. මෙදේවල් නිරීක්ෂණය කරන එක. සර ඔබ්සවේෂන් කරන එක ඉතමත් වැදගත් වෙනම්. තකට මේ ආර්ථික විද්‍යාඥඥයන්. මුලින් මේ ඔබ්සර්වේෂන් හරහා දත්ත නිරීක්ෂණය අරහා තමයි ඔවුන්ගේ සංකල්පයි සරහට ඉදිරියට රැගෙනෑවිත් තිවෙන්නේ ඉළඟට අපි දක්කිනා දෙවෙෙන රණ වැටියට ආදරශ්‍යය ගොඩ නැගමීම. එක තාමත් අවශ්‍යම කාරණාවක් වෙනවා. ඉළඳ කාරනාව තමයි ගොඩ නැගූ ආදර සැබෑ දත්ත වලට අනුකූල දැයි පරීක්ෂාකිරීම. ඔබට දැන් වැටහෙනවා මෙත නද අපි විභාගගේ සඳහා පිළිතුරු ලිවීමේදී ප්‍රශ්නයක් ඇසහෝත් මෙන කාරණතුන මතකේ තබාගතයුතුව තිබෙනෝ හොඳයි අපිළන්නට අපි කතා කරනවා මේ ආර්ථක විද්‍යාව ප බ්‍රංචස් දෙක් කොටස් දෙගක් හැටියට අපිට බෙදාගන්නට පුළුවන් එකත් තමයි සූක්ෂම ආර්ථික විද්‍යාව සූක්ෂම ආර්ථික විද්‍යාව අප ඉංග්‍රීසින් කියනවා ට මයිකෝ එකනොමික්ස් කියලා ඊළඟ කොට ස අපි කියෙන සාර්ව වාර්ථික විද්‍යාව අප ඉංගලිශ ොලින් කීර එකට මැ්‍රෝනොමික්ස් කියලා තොි මුලින් අපි කතා කරමු සූක්ෂම ආර්ථික විද්‍යාව කියන මොකක්ද කියලා මේ සූක්ෂ ආර්ථක විද්‍යාව සම්බන්ධ ඔබට දැම්පෙනෙනවා අපිට පුළුවන් කතා කරන්න පාරිභෝගිකයෙන් ගැන ඒවගේම ශ්‍රමිකයන් ගැන වගේම ඔට පුළුවන් නි්පාදන ආයතන ගැන කතා කරන්නඒවගේ ආණ්ඩුව වැැනි ඒකකඒවගේ හැසිරීම සම්බන්ධ මේ ඉහෙත කියන ලද කාරණාවන්හි හැසිරීම පිළිබඳව කතාකරන විශහය සුක්ෂම ආර්ථක විද්‍යාව ලෙස අපිට ගන්නට පුළුවන් කැන මයික්‍රකනමින් සැටිට අපිට සඳහන් කරන්නට පුළුවන් දලබී සාර්ථක විශය ලෙසි අධ්‍යයනය කරනකොට ආර්ථික විද්‍යාව අපිට පුළුවන් ඊළඟ පදානකොටස. හැටිට ගන්නට සාර් ආර්ථික විද්‍යාව. සාර්ුව ආර්ථික විද්‍යාව අප ඉග්‍රී සිංකේන එකට මැකෝොමික්ස් කියලා. තොට මේමකconoමික්ස් අපිට සඳාන් කරන්න පුළුවන් ආර්ථික පද්ධතියක් සමස්තයක් ලෙස ගහි විව්වය සාධනය හැසරීම පිළිබන්ඳ විශ්ලේෂණය කිරීමකමයි සාර්ව ආර්ථික විද්‍යාවෙන් සිද වෙන්නේ. තොට ඔබ අද දකිනවා මෙන කාරනා ටික තකොට ඔබට පුළුවන් විභාගයේදී මේ සම්බන්ධ සෑම ප්‍රශ්නයකටම පිල්තුරු සපයන්නට දෙ අපි හිතමු සූක්ෂ මාර්ථික විද්‍යවයටතේ මයික්‍රීකොනමික්ෂ යටතේ එන සෑම ප්‍රශ්නයකටම උත්තර සපයන්න නම් අපි විසින් දැනගත යුතු ප්‍රධාන කාරණාවක්තිය නවා. එතමයි සූක්ෂ ආර්ථික විද්‍යව යටතේ අපි සදාන් කරන්න මයිකරකනමික්ුාහෝ කුඩා දේවල් ගෙන තනි හෝුා හැසරීම් පිළිබඳ කුඩා ඒකයන්ගේ හැසරීම් පිළිබඳව තමයි අපි අධ්‍යේ කර ධාරණයක් එටියට පාරිබෝගය කියන් කස්ටම කන්සිුම පාරිබෝගිකගේ හැසරීම අධ්‍යේනය කරන්නේ එමනත් තන් නිශ්පාදන ආයතනයක හැසරීම අධදේනය කරන්නේ අපි සූක්ෂම ආර්ථික විද්‍යාවේ දුකොට ඔබ තෝරා ගැණේවි වඩා වටිනාකමත්ති බෙන්නේ මෙට කාරණ දෙකමය කියන්නේ සුක්ෂමආර්ථික ්‍ය සාර්ව ආර්ථික විද්‍යාවත් හොඳ හැටි දැනගන්නට ඕන දෙන්න පේ විශෂය නිර්දේශය අපිට පුළම් ප තන කොටස් දෙකර බෙදා ගන්න. එකක් තමයි සූක්ෂ මාර්ථික විද්‍යාව සහ සාර්ව ආර්ථික විද්‍යාව. තකට ඊළඟ වීඩියෝදී සුක්ෂමමාර්ථික විද්‍යාවට අයිති කොටස් ගැන අපට ඇගෙන ගන්නට පුළුවන් අපි ඊළඟ දවසේ වෙනත් වඩියෝ හැකින් ඊළඟ පාඩම් සඳමන ගෙ